Hi guys, welcome back to Elegant Diaries. අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ තායිලන්ඩ් වල ෆුල් ගයිඩ් එකක්. ඔයාලා කවුරු හරි තායිලන්ඩ් යන්න බලන් ඉන්නව නම් මේ වීඩියෝ එකෙන් ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. මේ තියෙන්නේ ඩේ 1 එක අපි බන්ටානායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ඉඳන් කෙලින්ම ගියේ DMK එයාපෝට් එකට. ඉතින් අපි ට්‍රැවල් ඒජන්සි එකකින් ගිය නිසා එයාලා අපිට vehicle එකක් එවලා තිබුණා. ඉතින් අපි ගියාම මේ වගේ බෝඩ් එකක් අල්ලගෙන යාලා ඉන්නවා. අපි බැංකොක් වලට ගියේ පාන්දර. ඉතින් ඒ වුණාට පාන්දරම අපිව පික් කරගන්න ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ අපිව අරගෙන ගියේ හෝටල් එකට. හෝටල් එකේ චෙක්-ඉන් ටයිම් එක තිබුණේ 2ට. හැබැයි ඉතින් ලොබි එකට වෙලා ටයිම් එක වේස්ට් කරනවට වඩා හොඳයිනේ අපි කොහේ හරි යවිදින එක. ඒ නිසා අපි හිතුවා අපි චතුචක් වීකෙන්ඩ් මාකට් එකට යනවා කියලා. අපි ගියේ වීකෙන්ඩ් එක. ඉතින් ඔයාලා වීකෙන්ඩ් එක ගියොත් අනිවාර්යයෙන්ම චතුචක් වීකෙන්ඩ් මාකට් එකට යන්න. බැංකොක් වල කැම්බීම් වල ප්‍රයිස් එක නම් ගොඩක් අඩුයි. ඉතින් ඔයාලට මේ පේන කොෆි ෂොප් එකේ මේ වගේ ලොකු කප් එකක් රුපියල් 250කට ගන්න පුළුවන්. ඉතින් ඔයා අලුත් කෑම ජාති ට්‍රයි කරන්න ආසනම් බැංකොක් වලට ඇවිල්ලා අඩු ගන්නට අලුත් කෑම ජාති ගොඩක් ඔයාලට ට්‍රයි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන මං කිව්ව චර්චක් වීකෙන්ඩ් මාකට් එක. මෙතන ඇඳුම්, සෙරප්පු, සපත්තු, බෑග් මේ හැමදේම තියෙනවා. ඉතින් ෆැෂන් කරන්න ආස ඔයාලට ට්‍රෙන්ඩි ඇඳුම් මෙතන සෑහෙන්න තියෙනවා. ඉතින් ගර්ල් කෙනෙක් ආවොත් එයාලට හොඳට ෂොපින් කරන්න පුළුවන්. ඒ වගේම ඉතින් එයාලා කියන ප්‍රයිස් එකට වඩා ගාණ ගොඩක් අඩු කරලත් අපිට ගන්න පුළුවන්. චක්චක් මාකට් එකේ ෂොපින් විතරක් නෙමෙයි අලුත් කෑම ජාති ට්‍රයි කරන්නත් නියම ප්ලේස් එකක්. ඉතින් දැම්මන් ඇවිල්ලා තියෙන එයාලගේ කෑම ජාති තියෙන පැත්තට. මේ ඔයාලට පේන බබකියු ස්ටික් එකක් රුපියල් 150කට වගේ ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලා යන කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්. අපි ගිය දවස්වල බාත් එකක් උනේ රුපියල් 10යි. අපි ඒ වෙලාවට ටිකක් බඩකින් හිටපු නිසා අපි නූඩල් සුප් එකක් තමයි ගත්තේ. නූඩල් සුප් එක ට්‍රයි කරලා ඉවර වෙලා අපි ගියේ මෙහෙට ප්‍රසිද්ධම කොකනට් අයිස්ක්‍රීම් එක ට්‍රයි කරන්න. ඉතින් මේකට අපිට කැමති ටොපින් එකක් දාගන්න පුළුවන්. මං දාගත්තේ පීනට්ස්. එයාලා ඒ අයිස්ක්‍රීම් එක දෙන්නෙත් කුරුම්ම ගෙඩියක. අයිස්ක්‍රීම් එකත් කාලේ ඉවර වෙලා අපි කියා තව ටිකක් ඇවිදින්න. ඉතින් මේ වගේ ටොයිස් තියෙනවා, ඊට පස්සේ බෑග්ස්, ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් චතුරක් මාකට් එකේ ඇවිදලා අපි හිතුව හොටෙල් එක පැත්තට යනවා කියලා. ඉතින් අපි යන්න තීරණය කරේ ට්‍රේන් එකේ. ඉතින් මේ ඔයාලට පේන්නේ එයාලගේ ට්‍රේන් ස්ටේෂන් එක. ඉතින් ඊට පස්සේ අපි හොටෙල් එක ළඟම තියෙන 7-11 එකට ගිහිල්ලා මේ නූඩල්ස් එක ට්‍රයි කරන්න හිතුවා. ඉතින් මෙහි නූඩල්ස් කප් තියෙනවා. සාමාන්‍යයෙන් මේකත් එක උනේ බාත් 14යි. කියන්නේ රුපියල් 140යි. ඉතින් එයාලගේ එතන හොට් වෝටර් ඒ ඔක්කොම තියෙනවා. ඉතින් අපිට එතරම් කෑම හදාගෙන කන්න පුළුවන්. ඉතින් ඔයාලත් බජට් එකට ට්‍රැවල් කරන කෙනෙක් නම් ඔයාලට මේ වගේ 7-11 වලින් ගොඩක් අඩුවට කෑම කන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් ඔයාලා ට්‍රාන්ස්පෝර්ට් යූස් කරද්දි ගොඩක් බස්, ට්‍රේන් ඊවල යන ට්‍රයි කරන්න. මොකද ඔයාලගේ ටැක්සි වල ගියොත් ලොකු කොස්ට් එකක් යනවා. ඔයාලා ටැක්සි වල යන්න හිතන් ඉන්නව නම් Grab app එක ඩවුන්ලෝඩ් කරගෙන Grab එක යූස් කරන්න. ඉතින් අපි කොච්චර උදේ ඇවිදලා ආවත් අපිට තවත් ටයිම් එක තිබ්බ චෙක්-ඉන් වෙන. ඒ නිසා අපි හිතුවා අපේ හොටෙල් එක ළඟම තියෙන ටර්මිනල් 21 එකට යනවා කියලා. ඔයාලා බැංකොක් වල ටර්මිනල් 21 එකට යන්නත් අමතක කරන්න එපා. මොකද ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මේක ඇතුලේ ෆුඩ් කෝට් තියෙනවා, ඒ වගේම ෂොපින් කරන්න මේ හැමදේම තියෙනවා. හිතන්නකෝ අපි පාරේ තියෙන ස්ට්‍රීට් ෆුඩ් තියෙන ඒ වගේම එකේ ඇතුළෙම තියෙන ෆුඩ් කෝට් එකක්. තව මේ වගේ ලොකු ෂොප්ස් තියෙනවා. ඉතින් මේ බම්ස් දැක්කම නම් ඇත්තටම කන් හිතෙනවා, හරිම රසපාටයි. ඒ වගේම ඉතින් ලංකාවත් එක්ක බලද්දි මේකේ සෑහෙන්න ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මං ඔයාලට කියව ස්ට්‍රීට් ෆුඩ් තියෙන ඒරියා එක. ඉතින් මෙතන අමුතු කෑම ජාති ගොඩක් තියෙනවා. ඒවල අපිට සමහරක් ඒවා ටේස්ට් කරන්නත් දෙනවා. ඉතින් මං ඔය දැන් රස බලන්නේ තන්නේ ඒ වගේ එකක්. ඉතින් මෙතන මට හරියටම මතක නැහැ තිබ්බේ මොනාද කියලා. කොහොම හරි ඒ තිබ්බ කෑම එක නම් ගොඩක් රසයි. ඉතින් මාත් එකක් කාලා අපේ පසීටත් එකක් දුන්නා. මෙතන තිබ ෆුඩ් ස්ටෝල් වල ෆ්‍රී දෙන සාම්පල් ඔක්කොම වගේ අපි රස බැලුවා. ඒවල තිබ වෙනස්ම රහක්. අපිට වෙලාව යවා ගන්නත් ඕන නිසා ටර්මිනල් 21 එකේ ඇවිදලා අපි හිතුව හොටෙල් එකට දැන්නම් යනවා කියලා. ඊට පස්සේ හොටෙල් එකට අපි ඇවිදගෙන යද්දී අපිට හම්බුණා මේ බීම ෂොප් එක. ඉතින් මෙතන තිබ රුපියල් 250ට බීම. බලන්නකො කොච්චර ලොකු කප් එකක් රුපියල් 250ට හම්බ වෙනවද කියලා. ඉතින් මේ වගේ බැංකොක් වල හැම තැනම තියෙනවා.
ඉතින් මොකද මෙහි රස්ස නිසා ගොඩ දෙනෙක් මේ වගේ බීම් බොරෝ. බීම් එකක් බීලා එහෙනම් අපි යමු හෝටල් එකට. හොටල් එකේ විස්තර කියන්න කලින් මම ඔයාලට කියන්නම් අපි කොහොමද යා ටිකට්ස් බුක් කරගත්තේ කියලා. ඉතින් අපි ආයේෂා ඇප් එක ඩවුන්ලෝඩ් කරලා අපි යන්න හිතන් ඉන දවස් සහ එන්න හිතන් ඉන දවස් මුලින්ම සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට ඇප් එක නැතුව එයාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා දාන්න පුළුවන්. හැබැයි ඉතින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තොත් ඔයාලට ලේසියෙන්ම යා ටිකට් එක බුක් කරන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලා එකපාරම දෙන්නෙක් වගේ යනවා නම් මෙතන දවස් දෙකක් කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ එදා දවසේ අවේලබල් තියෙන ෆ්ලයිට්ස් එක පේනනවා. ඉතින් මෙතනින් ඔයාලට ගැරපෙන ෆ්ලයිට් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන අඩුවටම තියෙන ෆ්ලයිට් එක තමයි සිලෙක්ට් කරගත්තේ. ඊට පස්සේ දැන් පෙන්නන්නේ රිටර්න් ෆ්ලයිට් එක. ඉතින් රිටර්න් ෆ්ලයිට් එකේදී ෆ්ලයිට්ස් කිහිපයක්ම පෙන්නනවා. එතනදී ඔයාලට ගැලපෙන ෆ්ලයිට් එක ඔයාලා සිලෙක්ට් කරගන්න. මේ විදිහට ෆ්ලයිට්ස් දෙකම සිලෙක්ට් කරාට පස්සේ අපිට මේ වගේ ඕපන් වෙනවා. එතකොට මෙතනදී ඔයාලට මොනවා හරි වැලියු පැක් එක හරි ප්‍රීමියම් ෆ්ලෙක්ස් එක හරි දාගන්න පුළුවන්. වැලියු පැක් එකේදී අපිට 20kg බෑගේජ් ඒ වගේම ස්ටෑන්ඩඩ් සීට් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. මීල් එකක් හම්බ වෙනවා. ඒ වගේම ප්‍රීමියම් ෆ්ලෙක්ස් එකේදී බෑගේජ් හොට් සීට් මීල් ඒ වගේ කිහිපයක් හම්බෙනවා. ඉතින් මෙතන සමහරක් යාට බැගේජ් ඔටෝ ඇඩ් වෙලා එන්නේ. ඉතින් ඒවා රිමූව් කරන්නත් අපිට කරන්න එපා. ඒ වගේම ඔයාලා බැගේජ් විතරක් ඇඩ් කරගන්නවා නම් මේ ඒරියා එකෙන් ඔයාලට බැගේජ් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් හිතන්නකෝ ඔයාලට මීල්ස් විතරක් ඕනේ කියලා. ඉතින් මේ තියෙන මීල්ස් විතරක් ගන්නවා නම් ප්‍රයිසස්. ඉතින් ඔයාලා බැගේජ් මීල්ස් වෙනම දානවට වඩා අර වගේ පැක් එකක් ගන්න එක ලාභයි. ඉතින් මේ ටික ඔක්කොම එන්ටර් කරාට පස්සේ අපිට තියෙන අපේ පාස්පෝර්ට් එකේ තියෙන ඩීටේල්ස් එක ෆිල් කරන්න විතරයි. හරි දැන් අපි යමු එහෙනම් අපේ රූම් එක මොන වගේද කියලා බලන්න. අපි සිලෙක්ට් කරගත්තේ 3 star හෝටල් එකක්. ඉතින් මේ හෝටල් එකේ නම තමයි අරවානා රීජන්සි. හෝටල් එකේ ලොකු වෙලාවක් රැඳෙන්නේ නැති නිසා අපි හිතුවේ 3 star හෝටල් එකක් සිලෙක්ට් කරගන්නවා කියලා. මොකද ඒක අපේ බජට් එකටත් සෙට් වෙනවා වගේම අපි යන්න ඉන්න තැන් වලටත් ළඟම තැනක් තමයි අපි සිලෙක්ට් කරගත්තේ. මං ඔයාලට කලින් කිව්වනේ අපි ආවේ ට්‍රැවල් ඒජන්සි එකෙන් කියලා. ඉතින් ට්‍රැවල් ඒජන්සි එකෙන් අපි යන්න දාගත්ත තැන් වලට අමතරව අපි තනියම යන්නත් එක එක තැන් ප්ලෑන් කරා. ඉතින් ඒ වලට අපි හිතුවේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරලා යන්න. ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගන්න ලේසිම තැනක් තමයි අපි සිලෙක්ට් කරේ. ඉතින් ඔයාලා හිතන්නකෝ ඔයාලා තනියම හොටල් එකක් බුක් කරනවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් අගෝඩා ඒ වගේ booking.com එකෙන් බුක් කරන්න. ඉතින් මේ තියෙන්නේ අගෝඩාගෙන් බුක් කරන විදිය. ඉතින් ඔයාලා අගෝඩාකට ගිහිල්ලා බැංකොක් කියලා සර්ච් කරාම තියෙන හොටල්ස් එනවා. මේ හොටල් එකෙන් බුක් කරනවා නම් අරවානා රීජන්සි කියලා සර්ච් කරාම ඔයාලට හොයාගන්න පුළුවන්. අපිට හොටල් එකේ සාමාන්‍ය නෝවල් රූම් කැටගරි එකක් වෙන්නේ රුපියල් 7800ක් වගේ. ඉතින් මේක ඔයාලා යන කාලෙත් එක්ක රේට් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේකෙදිත් ඔයාලට අවශ්‍ය රූම් එක සිලෙක්ට් කරලා ඔයාලගේ බුකින් ඩීටේල්ස් දාන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔයාලා රිසර්වේෂන් එකක් දානවා නම් හොටල් එකට අගෝඩා booking.com නැත්නම් හොටල් එක ඩිරෙක්ට් කන්ටැක්ට් කරගෙනත් ඔයාලා රිසර්වේෂන් එක දාන්න පුළුවන්. පේමන්ට් එක කරන්න ලේසිම විදිය තමයි ඔයාලා අගෝඩාකින් හරි booking.com එකෙන් හරි දාන එක. ඒ වගේම තමයි මේ හැම හොටෙල් එකේදීම අපි චෙක් ඉන් වෙද්දී යාලා ඩිපොසිට් එකක් තියාගන්නවා. ඉතින් ඒක අපි චෙක් අවුට් වෙද්දී යාලා අපහු රිෆන්ඩ් කරනවා. අපේ ඩේ 1 එකේ අන්තිමට අපි තියාගත්තේ ඩිනර් ක්‍රූස් එක. ඩිනර් ක්‍රූස් එක කියන්නේ ඔයාලා බැංකොක් ආවොත් අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න ඕන එකක්. මොකද මේ ඩිනර් ක්‍රූස් එකේ යනවා කියන්නේ වෙනමම එක්ස්පීරියන්ස් එකක්. ඔයාලා ලස්සන තැන් බලන්න පුළුවන්. ඒ වගේම ක්‍රූස් එකේ යන ගමන් ඩිනර් එක ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හොඳ එක්ස්පීරියන්ස් එකක් ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් අපි ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්ගෙන් ආපු නිසා ඒ ආපු ගයිඩ් අපිට ටිකට්ස් තරම් දුන්නේ. ඉතින් අපිට තිබ්බේ ගිහිල්ලා බෝඩ් වෙන්න විතරයි. ඉතින් පේනවනේ කොච්චර ලොකු ක්‍රවුඩ් එකක් මේ ක්‍රූස් එකට එනවද කියලා. පොරකාලා කොහොම හරි ඉතින් අපි අපේ ඩිනර් ක්‍රූස් එකට ගියා. ඉතින් නැවකින් නැවකට මාරුනේ ජීවිතේ පළවෙනි වතාවට. ඔයාලත් මේ වගේ ලස්සන නැවක එක්ස්පීරියන්ස් එකක් ගන්න ආසයි නම් අනිවාර්යෙන් බැංකොක් ඇවිල්ලා මේ ඩිනර් ක්‍රූස් එක ට්‍රයි කරන්න. දැන් ඔයාලට මම පෙන්නන්නම් අපිට ඩිනර් එකට තිබුණේ මොනවද කියලා. ඉතින් මෙතන තියෙනවා සලාඩ් එකක්, ඊට පස්සේ බ්‍රෙඩ් තියෙනවා. අපි ගිය දවසේ අපේ ක්‍රූස් එකේ ගොඩක්ම තිබ්බ ඉන්දියන් ෆුඩ්ස්. හැබැයි ඉතින් කෑම නම් මාරම රසයි. මෙතන ඉස්සෝ තියෙනවා, ඊට පස්සේ තව බැටර්ඩ් ෆිෂ් එකක් තියෙනවා, චිකන්, ඊට පස්සේ මෙතන යෙලෝ රයිස් එකක් තියෙනවා, ටොමියම් සුප් එකක් තියෙනවා, ටොමැටෝ සුප් එකක් තියෙනවා, සමෝසා, පාස්තා, වයිට් සෝස්, ඊට පස්සේ මෙතන තිබුණා ඔයාලට කස්ටමයිස් කළ සැලඩ් හදාගන්නවා නම් ඒවට අවශ්‍ය දේවල්, සෝස් වර්ග, චපාති, වයිට් රයිස්, පනීර් මසාලා මේ වගේ ಜಾති කිහිපයක්ම තිබුණා. ඇත්තටම මේ ක්‍රූස් එකේ තිබ්බ කෑම නම් ගොඩක් රසයි.
ඉතින් මේ තියෙන කෑම සමහරක් වෙලාවට සෙට් වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ මෙහි බත් උනත් බෙරි වෙලා වගේ තමයි තියෙන්නේ. අපි එක එක රටවල් වලට ගියාම ඒ රටවල් වලට ආවේනික විදියට මේගොල්ලෝ හදන්නේ කෑම. ඉතින් සමහරක් වෙලාවට අපිට ඒ ටේස් එක සෙට් වෙන්නත් පුළුවන්, සෙට් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් අපි වෙන රටකට ගියාම ඒ රටට අදාළ විදියට කාලා ඒවා ට්‍රයි කරලා බලන්න ඕනේ. අපි නම් ඉතින් ඒව හරි ආසාවෙන් ට්‍රයි කරා. දැන් ඔයාලට මේ පේන්නේ අපේ ක්‍රූස් එක වගේම තවත් ක්‍රූස් එකක් සේල් වෙනවා. දැන් අපි යමු එහෙනම් ඩේ 2 එකට. ඩේ 2 එකෙන් මම මුලින්ම දැන් ඔයාලට පෙන්නන්නේ අපේ හෝටල් එකේ අපිට හම්බෙන බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක. අපිට ටෝස්ට් කරගන්න බ්‍රෙඩ් තිබුණා, ඊට පස්සේ බටර්, ඊට පස්සේ මේ වගේ ස්වීට් අයිටම්ස් වගේක් තිබුණා, ජෑම්, චොක්ලට් සෝස්, ඊට පස්සේ ෆෘට්ස් වර්ග කීපයක් තිබුණා. ෆෘට්ස් වලට වෝටර්මෙලන්, පයිනැපල්, පපායා. ඉතින් ඕන සලඩ් කවුරු හරි හදාගෙන කනවා නම් මෙතන සලඩ් වලට අවශ්‍ය සෝස් වර්ගත් තියෙනවා. ඊට පස්සේ කර්ඩ් වගේ එකක් තිබුණා. මෙතන කැරට්, ටොමැටෝ, සලඩ් ලීව්ස්, අනියන් මේ වගේ ජාති කිහිපයක්ම තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ බුෆේ එක සෙට් වෙන්නේ ඉන්දියන් ස්ටයිල් එකට. අපි හිටපු දවස්වල මේ හොටෙල් එකේ වැඩිපුරම හිටියේ ඉන්දියන් ක්‍රවුඩ් එක. ඉතින් ඒ නිසා දන්නේ අපි හිටපු දවස්වල තිබුණේ ගොඩක් ඉන්දියන් කෑම වර්ග. මෙතන තිබුණා චිකන් කරි, ඊට පස්සේ තිබුණා බිත්තර නිකන් තෙම්පරාදුවක් වගේ එකක්, සොසේජස්, ඊට පස්සේ තිබුණා ෆ්‍රයිඩ් එග්. බේකන්, මෂ්රූම්. මේ මෂ්රූම් එක නම් මාරම රසයි. ඊට පස්සේ තිබුණා මෑෂ් පොටටෝ, එක නිකන් කැරට් වගේවත් දාලා තිබුණා. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් තිබුණා, තව ජූස් එකක් තිබුණා, සීඩියල් කනාර සීරිලුත් තියෙනවා. කාලි වෙලා අපි දෙවැනි දවසේ උදේම ගියේ ඩ්‍රීම් වර්ල්ඩ් එකට. ඉතින් දෙවැනි දවස් අපි තනිකරම තියාගත්තේ ඩ්‍රීම් වර්ල්ඩ් එකට උදේ ඉඳන් හවස වෙනකම්. ඩ්‍රීම් වර්ල්ඩ් කියන්නේ අපි බැංකොක් යද්දි ආසාවෙම යන්න හිටපු ප්ලේස් එකක්. ඉතින් මේක ඇතුළට ගියාම මේ වගේ ලෝක පුදුමහත තියෙනවා. ඊට පස්සේ රෝලර් කෝස්ටර්. අපි මුලින්ම රෝලර් කෝස්ටර් එකෙන්ම තමයි ස්ටාර්ට් කරේ. මොකද අපි රෝලර් කෝස්ටර් ගැන ගොඩක් ආසාවෙන් හිටියා. ඊට පස්සේ අපි ගිය ටෝනාඩෝ එකට. ඉතින් මේ තියෙන ටෝනාඩෝ එක නම් ඇත්තටම බාහිතර. මං හිතන්නේ මේ ගේම්ස් වලින් වැඩිපුරම බාහිතර මේකට. හැබැයි ඉතින් මේකේ හම්බෙච්ච එක්ස්පීරියන්ස් එක නම් කියන්න වචන නැහැ. ඔයාලත් බැංකොක් යනවා නම් ඩ්‍රීම් වර්ල්ඩ් එක මිස් කරගන්න එපා. මොකද ඩ්‍රීම් වර්ල්ඩ් එකට ආවොත් ෆන් ඇක්ටිවිටීස් ගොඩක් ඔයාලට කරන්න පුළුවන්. මට කලින් කියන්න අමතකුණානේ, ඔයාලා බැංකොක් වලට ඇවිල්ලා සිම් එකක් ගන්න හිතන් ඉන්නවා නම් සිම් එක එයාපෝර්ට් එකෙන් නම් ගන්න එපා. මොකද එයාපෝර්ට් එකේ ප්‍රයිස් එක ගොඩක් වැඩි. ඔයාලා එළියට ඇවිල්ලා 7-11 වගේ ෂොප් එකකින් ගන්න. මොකද ඒකේ ගොඩක් ප්‍රයිස් එක අඩුවට සිම් කාඩ් තියෙනවා. හරි, ඉතින් අපි ඩ්‍රීම් වර්ල්ඩ් එකේ ගත්ත සුපර්විස් එක. සුපර්විස් එකට ලන්ච් බුෆේ එකත් ඉන්ක්ලූඩ්. දැන් අපි යමු බුෆේ එකේ මොනවද තියෙන කියලා බලන්න. බුෆේ එකට අපිට අන්ලිමිටඩ් ඩ්‍රින්ක්ස් හම්බෙනවා. ඒ වගේම ඩෙසර්ට් කෝන් එකක්. ඩෙසර්ට් කෝන් එකේ තිබුණේ අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් වර්ග තුනක් විතර තිබුණා. මේන් කෝස් එකට වෙස්ටර්න්, ඉන්දියන්, තායි මික්ස් එකක් තමයි තිබුණේ. ඉතින් මං ඔයාලට කිව්වනේ අර කලින් බෙරි බත් වගේ කියලා මෙතන තියෙන රයිස් එක අන්න ඒ වගේ රයිස් එකක් තමයි තිබුණේ. ඊට පස්සේ චිකන් උයි මඤ්ඤොක්කයි එකට දාලා හදපු කරි එකක් තිබුණා. ඒ කරි එක නම් මාරම රසයි. ෆ්‍රයිඩ් චිකන්, ෆිෂ්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් මේ වගේ කෑම ජාති ගොඩක් තිබුණේ. ඒ වගේ මේ බුෆේ එකේ ලයිව් ස්ටේෂනුත් තිබුණා. ලයිව් ස්ටේෂන් එකේ අපිට කියලා නූඩල්ස් හදාගන්න පුළුවන්. ඒ වගේම සුප් වර්ග දෙකක් තිබුණා. ඉතින් ඩ්‍රීම් වර්ල්ඩ් එකේ තිබ්බ ලන්ච් බුෆේ කරන් ගොඩක් රසද තිබුණා කෑම ටික. ඒ වගේම අපි ඩ්‍රීම් වර්ල්ඩ් එක ඇතුළට එද්දිම අපිට තියෙන ටයිම් එකත් එයාලා කියනවා. ඉතින් ලන්ච් එක ගන්න අපිට තිබ්බේ දවල් එකේ ඉඳන් දෙක වෙනකම්. කාලි වල අපි ගියා ස්නෝ වර්ල්ඩ් එකට. ඩ්‍රීම් වර්ල්ඩ් එකේ වැඩිපුරම ආසී තියෙන ඉතින් මේ ස්නෝ වර්ල්ඩ් එකට. මොකද ඉතින් ලංකාවේ අපිට හිම එක්ස්පීරියන්ස් එකක් ගන්න බෑනේ. හැබැයි ඉතින් වැඩ වගේ මේක ඇතුළට ගියාට මේක ඇතුළේ විනාඩි 10ක්වත් ඉන්න අමාරුයි. ඒ තරම්ම මේක ඇතුළේ සීතලයි. ඒ විතරක් නෙමෙයි, ඉතින් මේක ඇතුළේ ගේම් එකකුත් ඔයාලට කරන්න පුළුවන්. ඉස්සරහට මම ඒකත් පෙන්වන්නම්කෝ. ඉතින් මෙතන ලස්සනට ෆොටෝස්, වීඩියෝස් ඔයාලට ඇති තරමක් ගන්න පුළුවන්. ඉතින් මේකේ ටයිම් ලිමිට් එකක් නැහැ. ඔයාලට ඇති වෙනකම් ඉන්න පුළුවන්. මේ බිම තියෙන හිම නම් අල්ලන්න යන්නවත් එපා. මොකද බිම තියෙන හිම ඇල්ලුවොත් එම අත් දෙක ගල් වෙලාම යනවා. මොකද ඒව හොඳට ෆ්‍රීස් වෙලා තියෙන්නේ. මේ තියෙන මං කලින් කිව්ව ඇක්ටිවිටි එක ඉතින් කොහොම හරි විනාඩි 10ක් 15ක් ඉඳලා අපි ආව එළියට. ඊට පස්සේ අපි ගියා ගෝ කාට් පදින්න.
්‍රීම් වල් ඉවරලා අපි හොටල්ලකට කියලා චේන්ජ එකක් තා ගැන ඉක්මට මාව කවසන් රෝඩ් එක කවසන් රෝඩ් කෝමති හැමෝම දන්නවන මේ එක තනි කරම ස්ට්‍රීට් ෆුඩ් තිර ප්ලේස් එකක් ඒවගේම ශිල් වෙන්න සැර චිල් වෙන්නක් පුළුවන් කවසන් රෝඩ් එකට එන ටික නම්මට වීඩියෝ කරන්න බැරිවුනම් මොකද අපි හොයාගෙන හවාගෙන තමයි යාව ඉතින් අපි ආවේ යාලගේ නෝමල් පාරි තියෙන බස් එක්ක ඉතින් අපි කවසන් රෝඩ් එකේ මුලින්ම ට්‍රයි කරේමේ පැඩ් තායි එක. ඒකට නම් මම මාර විදිහට ආසුනා. මොකද ඒකට හොඳට කැෂූස් ඒ වගේම කූනිස්සු අපිට ඇති තරමක් දාගන්නත් පුළුවන්. එක එක කෑම ජාති කාලි වලලා ඇවිදලා ඇවිදලා කකුල් දෙක රිදෙන නිසා අපි ගියා ෆුඩ් මසාජ් එකක් දාගන්න. ඉතින් කවසන් රෝඩ් එකෙත් ෆුඩ් මසාජ් තියෙන තැන් තිබුණා. හැබැයි ඉතින් එතනින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා වෙනම ස්ට්‍රීට් එක තමයි මේ ප්ලේස් එක තිබ්බේ. මෙතන හරිම කම්ෆර්ටබල් විදියට යාලා රේන්ජ් කරලා තිබුණා. ඒ ස්ට්‍රීට් එකේ තියෙන වෙනම වයිබ් එකක් හරියට නිකන් අපේ ගාල්ලේ වගේ. ෆුඩ් මසාජ් එක දාගෙන ඉවරලා අපි ආයෙත් ආව කෑම කන්න. ඉතින් මේ දැන් ඉන්නේත් අපි කවසන් රෝඩ් එකේමයි. ඔයාලා බැංකොක් ඇවිල්ලා ස්ට්‍රීට් ෆුඩ් තියෙන එක ප්ලේස් එකකට වගේ යන්න හිතන් ඉන්නව නම් කවසන් රෝඩ් එකට නෙමෙයි මං ඊළඟට පෙන්වන ජොඩ් ෆෙයර්ස් එකට යන්න. මොකද එතන මීට වඩා කෑම ජාති තියෙනවා. ඔන්න ඉතින් අපේ තුන්වෙනි දවසටත් ඇවිල්ලා අපි තුන්වෙනි දවසේ දාගෙන තිබ්බේ සියම් පාක් එක. සියම් පාක් එක කියන්නේ තීම් පාක් එකක්. ඉතින් අපි වැඩිපුරම තීම් පාක් වලට ආස නිසා බැංකොක් වල අපි වැඩිපුරම කරේ තීම් පාක් වලට ගිය එක. දැන් ඔයාලා හිතනවා ඇති අපි තීම් පාක් දෙකට ගියා වැඩිපුරම හොඳ මොකක්ද කියලා. ඉතින් ඔයාලා එකකට විතරක් යනවා නම් ඔයාලා ඩ්‍රීම් වර්ල්ඩ් එකට යන්න. මොකද ඩ්‍රීම් වර්ල්ඩ් එකට ගියොත් සුපිරිම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. කවුරු හරි ඉතින් සියම් පාක් එකට එන්න ඉන්නවා නම් මේකේ තියෙන වෙනම වයිබ් එකක්. ඒ කියන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් එකේ ටිකක් සෙනගින්න. හැබැයි අපි ගිය දවසේ සියම් පාක් එකේ නම් ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නෑ. දැන් අපි මේ යන්නේ නැරඹුම් මැදිරියකට. ඉතින් මේක යාලා අපි උඩටම ගෙනියනවා. උඩට ගියාම වටේම ලස්සන view එකක් අපිට බලාගන්න පුළුවන්. සියම් පාක් එකේ අපි වැඩිපුරම ආසුනේ අපි ඊළඟට යන මේ roller coaster එක. ඉතින් dream world එකේ roller coaster එකටත් වඩා බය හිතෙනවා සියම් පාක් එකේ roller coaster එක. ඒකත් ඉස්සරහම seat එකේ යනවා කියන්නේ ඉතින් නියමම experience එකක් ගන්න පුළුවන්. ඊළඟට අපි ගියා මේ disco එකට. disco එකේ ඉතින් ඔයාලා videos උත් කලින් දැකලා තිනේ ඒක නම් මාරම fun. සියම් පාක් එකේ ඩ්‍රීම් වර්ල්ඩ් එකේ වගේම අපේ ටිකට් එකට ලන්ච් බුෆේ එකක් ඉන්ක්ලූඩ් වෙනවා. දැන් මම ඔයාලට පෙන්නනම් අපේ ලන්ච් එකට තිබුණේ මොනවද කියලා. මෙතන තියෙනවා ස්ටිකි ෆ්‍රයිඩ් රයිස් එකක්. ඊළඟට තියෙනවා ස්ටර් ෆ්‍රයිඩ් ඩොලි ෆිෂ්. රෝස්ටඩ් චිකන් විත් මෂ්රූම් සෝස්. නගට්ස් මෙතන තියෙනවා ටොම්යම් සුප් මෙතන තියෙනවා ක්‍රීම් ඔෆ් වෙජිටබල් සුප් පැස්ටා ෆ්‍රයිඩ් වෙජිටබල්ස් ඊළඟට තියෙනවා ස්ටීම් ජස්මින් රයිස් එකක් ඉතින් මේ තීම් පාක්ස් දෙකේම කෑම නම් ඇත්තටම රසයි. ඉතින් ඔයාලත් සැර ටිකක් තව වැඩි කරගන්න ඕන නම් මෙතන චිලි ඔයිල් ඒ වගේ දේවලුත් තියෙනවා. ඊට පස්සේ සැලඩ් හදාගන්න අවශ්‍ය දේවල්. ඊට පස්සේ මේ තියෙන ඇක්ෂන් ස්ටේෂන් මෙතන නූඩල් සුප් තියෙනවා. ඊට පස්සේ මෙතන තව පෑන්කේක් එකක් තිබුණා. ඒ පෑන්කේක් එක හරියට නිකන් පීට්සා එකක් වගේ. ඊට පස්සේ මෙතන අපිට අන්ලිමිටඩ් ඩ්‍රින්ක්ස් තියෙනවා. ඊට පස්සේ ඩෙසර්ට්ස් වර්ග කීපයක් තිබුණා. ඊට පස්සේ කාලි වරලා අපි ආවේ වෝටර් ඒරියාකට. ලෝකෙ ලොකුම වේව් පූල් එක තියෙන මේ සියම් පාක් එක. ඉතින් ඇත්තට මේක ගිනස් වාර්තා පොතේ තියෙනවා. මේ වෝටර් ස්ලයිඩ් එක ගැන කිව්වොත් මේ වෝටර් ස්ලයිඩ් එක තට්ටු 7ක බිල්ඩින් එක උසට සමානයි. මේක කාලයක් ලෝකෙ උසම ස්ලයිඩ් එක විදියටත් ගිනස් වාර්තා පොතට ඇතුළත් වෙලා තිබුණා. ඉතින් ඔයාලත් සියම් මැමසින් පාක් එකට ආවොත් ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මේකේ රෝලර් කෝස්ටර්ස් දෙකක්ම තියෙනවා. ඉතින් ඔන්න රෝලර් කෝස්ටර්ස් වලට ආස කෙනෙක්ට නම් මේ දෙකම ට්‍රයි කරන්න පුළුවන්. සියම් පාක් එක ඉවර වෙලා අපි කෙලින්ම ආවේ අලුත්ම විදිය එක්ස්පීරියන්ස් එකක් අරගන්න. ඉතින් අපි බැංකොක් එනවා කියලා ප්ලෑන් කරද්දිම අපි මේ ප්ලේස් එකක් දාගත්ත අපේ ලිස්ට් එකට. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ බටර් බුෆේ එකක් ට්‍රයි කරන්න. බටර් බුෆේ කිව්වම් බැංකොක් වල සෑහෙන ප්‍රසිද්ධයි.
ඉතින් අපි ආවේ යන් නොයි රෙස්ටරන්ට් එකේ රචාද තියෙන අවුට්ලට් එකට. ඉතින් ඔයාලටත් පුළුවන් නම් වෙනසකටත් එක මේ වගේ බුෆේ එකක් එක්ස්පීරියන්ස් කරලා බලන්න. මේ බුෆේ වලට වැඩිපුරම එන්නේ ලෝකල් ක්‍රවුඩ් එක. ඉතින් හිතන්න කොච්චර යාලතර ප්‍රසිද්ධයිද කියලා. ඉතින් ඔයාලගේ ලිස්ට් එකටත් මේ ප්ලේස් එක ඇඩ් කරගන්න අමතක කරන්න එපා. මොකද ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මේ බුෆේ එකේ එක්කෙනෙක්ට වෙන්නේ රුපියල් 2500ක් වගේ. ඉතින් මෙතනදී අපිට හොට් පොට් එකක් හරි නැත්තම් මේ වගේ බාබකියු කරගෙන ප්ලේට් එකක් හරි ගන්න පුළුවන්. මේක අන්ලිමිටඩ් නිසා මීට් ශාති කෑම මේ ඕනම එකක් අන්ලිමිටඩ් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලට අන්ලිමිටඩ් සොෆ්ට් ඩ්‍රින්ක්ස්, ඒ වගේම මෙතන තිබුණ ඩෙසර්ට්ස් වලට අයිස්ක්‍රීම් ඒවත් අන්ලිමිටඩ් ට්‍රයි කරන්න පුළුවන්. ඉතින් බැංකොක් වල මම දැකපු ස්පෙෂල් දෙයක් තමයි මේ හැම තැනකම අපිට අන්ලිමිටඩ් ඩ්‍රින්ක්ස් හම්බෙනවා. KFC එකට ගියත් මේ වගේ බුෆේ එකට ආවත් අන්ලිමිටඩ් ඩ්‍රින්ක්ස් හැම තැනම හම්බෙනවා. ඉතින් මට හිතෙන්නේ බැංකොක් වල ඩ්‍රින්ක්ස් කියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මොකද ලංකාවේ නම් අපි කොහෙට ගියත් හැම වෙලෙම ඒකට පේ කරලානේ ගන්න ඕනේ. හැබැයි මේගොල්ලොන්ගේ අන්ලිමිටඩ් ඩ්‍රින්ක්ස් දෙනවා. බැංකොක් වල හිටිය අපි දවස් 4යි. ඉතින් ඒ නිසා අපි හැම දවසකම උදේ ඉඳන් රෑ වෙනකම්ම කරේ ඇවිදින එක. ඉතින් ඔන්න අපි බටර් බුෆේ ඉවර කරලා බස් එකක් අරගෙන ජොඩ් ෆෙයාස් වලට ගියා. ඉතින් මම වීඩියෝ එකේ කලිනුත් කිව්වනේ ජොඩ් ෆෙයාස් ගැන. ඔයාලා ස්ට්‍රීට් ෆුඩ් ට්‍රයි කරන්න එක ප්ලේස් එකකට විතරක් යන්න හිතන් ඉන්නවා නම් ඔයාලා ජොඩ් ෆෙයාස් එකට ගිහින් ට්‍රයි කරලා බලන්න. ඉතින් බැංකොක් වල තවත් ප්‍රසිද්ධම එකක් තමයි මේ ටුක් ටුක් එක. ඒක ෆොරිනර්ස් ලටම තමයි හදලා තියෙන්නේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ජොඩ් ෆෙයාස් වලට. අපි වෙන කිසිම ස්ට්‍රීට් ෆුඩ් එකක දැකපු නැති වෙනස්ම විදිහේ කෑම ජාති ටිකක් මේ ජොඩ් ෆෙයාස් එකේ අපිට හම්බුණා. මෙතන තියෙන එක එක වර්ගයේ පණුව ජාති. ජොඩ් ෆෙයාස් වලට ආවම නම් ඇත්තටම පිස්සු වැදෙන මොනා කන්නද මොනා බොන්නද කියලා හිතාගන්න බැරි තරම් කෑම ජාති ගොඩක් තියෙනවා. අපිට ලංකාවේ දකින්න හම්බෙන්නේ නැති වෙනස් වෙනස් එක එක වර්ගයේ කෑම ජාති සෑහෙන්න තියෙනවා. ඔයාලා වීඩියෝස් වලත් දැකලා ඇති මේක. ඉතින් මේක අර වටේට කෑම ටික යන ගමන් අපිට ඒකෙන් අරන් කන්න තමයි තියෙන්නේ. අපි කලින් බටර් බුෆේ එකට ගිහින් කාලා ආපු නිසා අපේ බඩේ එච්චර ලොකු ඉඩක් තිබුණ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒක ට්‍රයි කරේ නැහැ. ඊළඟට අපි ආව ක්‍රිස්පි පෑන්කේක් එකක් ට්‍රයි කරන්න. ඉතින් මේ ක්‍රිස්පි පෑන්කේක් එක ඇතුළට කොකොනට් ක්‍රීම් එකක් දාලා තමයි දෙන්නේ. බැංකොක් ඇවිල්ලා ඉතින් මේ වගේ කෑම ටිකක් ට්‍රයි කරේ නැත්තම් වැඩක් නැහැනේ. අපි ඉතින් මෙතනින් පණුවෝ කැරපොත්තෝ ඒ වගේ කෑම ජාති ටිකක් ගත්තා. ඉතින් එක බෑග් එකක් උනේ රුපියල් 1000යි. ඉතින් සමහර විට ඔයාලට මේක දකිද්දි පොඩ්ඩක් අවුල් වගේ ඇති. හැබැයි මේක කද්දි නම් හැම කිසිම අවුලක් නැහැ. ඒක නිකන් කර වෙච්ච අමුතුම රහක් තමයි තියෙන්නේ. අපි ගොඩක් වෙලාවට ආසයි අපි කලින් කාලා නැති අලුත් අලුත් වර්ගයේ කෑම ජාති ට්‍රයි කරන්න. දැන් අපි ඇවිල්ලා ඉන්න අපේ හතරවෙනි දවසට. ඉතින් හතරවෙනි දවස අපි ප්‍රී තමයි තියාගත්තේ. දැන් මම ඔයාලට කියන්නම් අපිට පැකේජ් එකට කීයක් ගියාද, අපිට මිස් වෙච්ච දේවල් මොනවාද කියලා. ඉතින් අපි ගත්ත පැකේජ් එක උනේ එක්කෙනෙක්ට රුපියල් 95600යි. ඉතින් මේක අපි කස්ටමයිස් කරලා තමයි හදාගත්තේ. ඒ කියන්නේ අපි යන්න ආස තැන් දාගෙන ඒ විදිහට කස්ටමයිස් කරලා තමයි හදාගත්තේ. ඉතින් ඔයාලත් එහෙම ට්‍රැවල් ඒජන්සි එකකින් යනවා නම් ඔයාලට අවශ්‍ය විදිහට ඔයාලා ආස තැන් දාලා කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා තනියෙන් යන කෙනෙක් නම් කලින් හොඳට ප්ලෑන් කරලා ඔයාලා ට්‍රාන්ස්පෝර්ට් මොනවද යූස් කරන්න ඉන්නේ, ඒවලට යන බජට් එක කොහොමද කියලා හරියට ප්ලෑන් කරලා යන්න. මොකද ඔයාලා පාරෙන් ටැක්සි එකක් ගත්තොත් එයාලා ලොකු කොස්ට් එකක් කියනවා. ඉතින් හොඳම දේ තමයි ඔයාලා ග්‍රැබ් ඇප් එක වගේ යූස් කරන එක. ඉතින් හතරවෙනි දවසේ අපිට පොඩි ආසාවක් ආවා බැංකොක් වල KFC එකෙන් ට්‍රයි කරලා බලන්න. මොකද ඉතින් වෙන රටක KFC එකෙන් අපි මීට කලින් ට්‍රයි කරලා තිබුණා. ඉතින් ඒ රටේ රස වෙනස්ද කියලා බලන්නත් එක්ක අපි KFC එකට ගිහින් මේ වගේ චිකන් එකක් ගත්තා. අපි බැංකොක් වල ට්‍රයි කරපු KFC චිකන් වල නම් එහෙම රසේ ලොකු වෙනසක් නැහැ. ඉතින් ලංකාවේ වගේම තමයි. ඉතින් ෆ්‍රැන්චයිස් මොඩල් එකක් නිසා මට නම් හිතෙන්නේ ඒ රස ඒ විදිහටම තියෙනවා කියලා. ඉතින් මේක සමහරක් විට වෙන රටවල් වල වෙනස් වෙන්න පුළුවන්. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. හතරවෙනි දවසෙත් අපිට වෙලා තිබ්බ නිසා අපි ආපහු ටර්මිනල් 21 එක පැත්තට ආවා. මං කලින් කිව්වනේ ඉතින් ටර්මිනල් 21 එකේ ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එකක් තියෙනවා කියලා. ඉතින් එතනින් අපි කලින් ට්‍රයි කළේ නැති පෝකිය එක ට්‍රයි කරා. ඉතින් මේක ඇත්තටම කිසිම අමුතු රසක් නැහැ. මේක හරියට අපි ලංකාවේ කන්නේ පෝක් වල තෙල් කෑලා තියෙන අන්න ඒ වගේ රසක් තමයි එන්නේ. මේ පෝකිය එක කන්න යාල අපිට ඩිපින් එක විදියට ස්පයිසි සෝස් එකකුත් දෙනවා. ඉතින් ඒකේ ඩිප් කරන් කද්දි නම් ඇත්තටම ඒකේ රස තවත් වැඩි වෙලා තමයි එන්නේ.
ටර්මිනල් 21 එකේ එකගේ ෆ්ලෝස් හදලා තියෙන එක එක රටවල් වලට. ඔයාලා ටර්මිනල් 21 එකට આવොත් රටවල් කිහිපයකටම එකම දවසෙන් යන්න පුළුවන්. දැන් මම මේ ට්‍රයි කරන්නේ ස්පීඩ් පෝක් එකක්. ඒකේ නම් තිබෙ වෙනස්ම ටේස්ට් එකක්. ඒක නිකන් අපේ පැණි මුරුක්කු තියෙන අන්න ඒ වගේ රසක් තමයි ආවේ. ඊට පස්සේ හොටල්ගෙන් චෙක් අවුට් වෙන්න තිබුණ නිසා අපි හොටල් එක පැත්තට ආවා. ඉතින් හොටල් එක පැත්තේදී අපිට මේ බීම ෂොප් එක හම්බුණා. මෙතන රුපියල් 350ට තඩිම තඩි මිල්ක් ෂේක් එකක් අපිට හම්බුණා. එයාලා හොඳට ඒකට මිල්ක් මේන් චොක්ලට් ඇඩ් කළා තමයි දෙන්නේ. හැබැයි ඉතින් එකම දේ තමයි මෙයාලා අයිස් කෝප්පෙම පිරෙන්න දාන. අපි දැකපු දෙයක් තමයි මේ බැංකොක් වල ඉන්න අය ඉස්කෝලේ යද්දි වැඩට යද්දි හැමෝගේ මතේ මේ බීම එකක් තියෙනවා. රස් නිසා යාලා හැම වෙලේම මේ බීම එකක් බිබී තමයි ඉන්නේ. බීම එකත් අරගෙන ඉවරලා අපිට තිබුණේ එයාපෝර්ට් යන්න. අපි ට්‍රැවල් ඒජන්සිකින් ගිය නිසා ඇත්තටම ඔළුවට මාරම නිදහසක් තමයි දැනුනේ. මොකද ට්‍රාන්ස්පෝර්ට් ගැන හිතන්න දෙයක් නැහැ. ඒ වගේම අපි ටුව එක කලින් ප්ලෑන් කරලා ආපු නිසා එයාලා අපිව අවශ්‍ය වෙලාවට ඒ ටයිම් එකට එක්කන් ගිහින් ආපහු එක්කගෙන එනවා. ඉතින් හැම දෙයක්ම හරිම පිළිවෙලට වුණා. ඉතින් ඔයාලගේ බජට් එක ටිකක් වැඩි නම් ඔයාලට පුකෙට් යන්න පුළුවන්. ඊට පස්සේ චෙන් මායි, චෙන් රායි වගේ තැන් වලටත් යන්න පුළුවන්. ඉතින් බැංකොක් වලදී අපිට මිස් වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි අපිට ට්‍රේන් ස්ටේෂන් එකයි ෆ්ලෝටින් මාකට් එකටයි යන්න බැරි වුණා. ඉතින් ඔයාලත් යනවා නම් අනිවාර්යෙන් ඒ දෙකටත් ගිහින් වෙනමම එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් ඔයාලට පුළුවන් තව ඇක්වේරියම්, මේ වගේම වැක්ස් මියුසියම් මේ වගේ බලන තැන් ගොඩක් තියෙනවා. තව පන්සල් වලට යන්න පුළුවන්. ඉතින් මියුසියම් වගේ වට නම් අපි වැඩි ආස නැති නිසා අපි ඒවට ගියේ නැහැ. ඉතින් ওই වගේ තමයි අපේ බැංකොක් ටුවර් එක ඉවරුනේ. ඉතින් අපේ බොළු බැංකොක් ටුවර් එකටම ගියේ ලක්ෂ 4ක් වගේ ගාණක්. මේක ඔයාලා ඉන්න දවස් ගාන වියදම් කරන විදිය අනුව වෙනස් වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ඔයාලට අරන් ආවේ අපේ බැංකොක් වල එක්ස්පීරියන්ස් එක. ඔයාලා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කරන්න. Bye bye. අලුත් වීඩියෝ එකෙන් අපි හම්බෙමු.